ටෙලිවිෂන් ටෙලිවැකිය. අද ලියන්නේ 551 වෙනි ටෙලිවැකිය. යන යකා කොරහත් බිඳගෙන යනවා කියලා අපේ ජනවරේ කියමනක් තියෙනවනේ නේද? ෂේක් හසීනා පැනලා ගියේ ලේ විලක බංගලාදේශයේ ගිල්වමින්. හැබැයි ඉල්ලා අස්වැලයි ගියේ. හොඳේ අන්න දැන් ඉන්දියාවේ හැංගිලා ඉන්නවලු. ප්‍රචණ්ඩත්වයේ විනාශ කිරීම, මිනිමැරීම් අප කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. එදා අනුමත කළෙත් නැහැ. අද අනුමත කරන්නෙත් නැහැ. හෙටත් එහෙමම තමයි. ශිෂ්ට සම්පන්න ලෝකයේ මිනිස්සු විශ්වාස කරන්නෙත්, ගරු කරන්නෙත්, ප්‍රැක්ටිස් කරන්නෙත් ප්‍රජාතන්ත්‍රවාදය. දැන් අපේ රටටත් ඒ ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ තමයි ජනාධිපතිවරණය නේද? එක එක ජිල්මාට් සියල්ලම පරාජය වුණා. පරාජය වුණා නෙමේ, පරාජය කළා. පොලිස් කෝලමත් පරාදයි. දැන් ඡන්දේ හරි. දැන් තමයි යන යක්කු කොරහත් බිඳගෙන යන්න හදන්නේ. මේ වෙලාවේ අතට අහුන දේවල් විකුණලා දාලා යන්න තමයි සමහරු උත්සාහ දරන්නේ. හොඳේ එක බැලූ බැල්මටම පේන්ට් තියෙනවා. ඒ වගේමයි පුදුම විදිහේ ගිවිසුම් ගැනත් දිගින් දිගටම තොරතුරු ලැබෙමින් තිබෙනවා. ටෙලිකොම් විකුණා දැමීම, හිල්ටන් විකුණා දැමීම, මේ වගේ මාර ගේම් ටිකක් මේ දවස්වල ක්‍රියාත්මකයි. හොඳේ මේ සියලු ගේම් ගැන ඉදිරි ටෙලිවැකි වලින් ලියනවා. එතකන් අද ලියන්නේ පාස්පෝර්ට් ගේම් එක ගැන. ඔබට මතක ඇති අපේ 500 වැනි ටෙලිවැකියෙන් අප සවිස්තරව හෙළි කළා VFS ග්ලෝබල් ගේම ගැන නේද? VFS ගේම ගැන. හරිය, රටක දේශ සීමාව රකින්නේ ඒ රටේ ආගමන විගමන දෙපාර්තමේන්තුව. වීසා එක නිකුත් කරන බලයත් ඉන්දියාවේ පෙට්ටි කඩයකට දුන්නා. අපේ SLT මොබිටෙල් එක හරි අපූර්වට වීසා නිකුත් කිරීම කළා. සියලු ආදායම් රටට එක පාරටම මෙන්න ඉන්දියේ පෙට්ටි කඩයකට දුන්නා නේද? සියලු ආදායම් ඒ උන්දලට. හොඳේ ඒ විතරක් නෙමේ, රටත් තොරතුරුත් සියල්ල අනාරක්ෂිතයි. දැන් මේ කාරණය අධිකරණයේ දක්වා ගියා. අද මේ වැඩේ නතර කරන්න ගරු අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරලා තියෙනවා. අපි අනාගතයේ ඒ නඩුව දිහා බලාගෙන ඉමු. දැන් ඊළඟට පාස්පෝර්ට් එක, නැත්නම් විදේශ ගමන් බලපත්‍රය. මූලික මිනිස් අයිතිවාසිකමක්, මූලික මිනිස් අයිතිවාසිකමක්. අද ගමන් බලපත්‍රය ගන්න විදිහක් නෑ. ඔන්ලයින් පුළුවන් කිව්වට මොන ඔන්ලයින්ද නේද? ඇත්ත කතාව ඔබට කියන්නයි අපේ මේ සූදානම. එතකොට ඔබට තීරේවි ඔන්ලයින් කියන්නේ බොරුවක් කියලා. හොඳේ මේ මොන හොර නඩයක්ද කියලත් ඔබට හිමින් සිරුවේ තේරුම් යාවි. හරිය, දැන් 2003 සිට මේ දක්වා, 2003 සිට හොඳේ මේ දක්වා අපට පාස්පෝර්ට් එක දෙන්න ආගමන විගමනයත් එක්ක ක්‍රියා කළේ දේශීය සමාගමක් වන එපික් කියන ආයතනය. මේ එපික් කියන ආයතනය පාස්පෝර්ට් පොත ගෙන්නුවේ ඉන්දුනීසියාවේ රජයට සම්බන්ධ මුද්‍රණාලයෙන්. හොඳේ ඊළඟට මේ හිස් පාස්පෝර්ට් පොත ගෙනල්ල අවශ්‍ය දත්ත ඇතුළත් කරලා මුද්‍රණය කරන ක්‍රමයක් හඳුන්වලා දුන්නේ එපික් කියන දේශීය ආයතනයමයි. මේ සඳහා අවශ්‍ය තාක්ෂණයක් දේශීයව නිර්මාණය කළ එකක්. හොඳේ දැන් 2003 ඉඳලා කිසිදු පරිගණක හෝ මුද්‍රණ ගැටලු නැතිව පාස්පෝර්ට් එක නිකුත් කළා. හරිද? සාමාන්‍යයෙන් ඉතින් මෙහෙමයි, ලෝකේ පුරාම අලුත් තාක්ෂණික නිර්මාණ නිරන්තරයෙන්ම එළියට එනවා. අලුත් අත්හදා බැලීම් කරනවා, වඩාත් සුරක්ෂිත ක්‍රම හොයනවා. ඒ අනුව අද ලෝකයේ සමහර රටවල් e-passport එක භාවිත කරනවා. ඒ කියන්නේ මේ දැනට භාවිත වන MRTD, එමත් නැත්නම් Machine Readable Travel Document කියන එක වෙනුවට chip එකක් දානවා. ආන් ඒ chip එකේ සියලුම ඒ අයදුම් කරුගේ ජීවදත්ත තොරතුරු අඩංගු වෙනවා. ඒකට තමයි e-passport කියන්නේ. ඒ e-passport එකට ඒ අයිතිකරුගේ ජීවදත්ත ඇතුළු කරන්න පුළුවන්. ඒ කියන්නේ passport එකේ ඇති චිප් එකට බයෝ ඩේටා දාන්න පුළුවන්. හොඳේ දැන් මේ જાතියේ, ඒ කියන්නේ e-passport එකකට ওই 2015 ඉඳලා තමයි මේ අපේ රටේ සෙට් එක උත්සාහ දරන්න පටන් ගත්තේ. හොඳේ, හැබැයි මුල්ම ටෙන්ඩරේ දැම්මේ මේ පහුගිය අවුරුද්දේ, ඒ කියන්නේ 20/23 මුල. ඕන් ඒක කැන්සල් කරලා දැම්ම. හරිද? ඊට පස්සේ 20/23 මැද ආයේ ඔය මේ e-passport එකට ඔන්න ටෙන්ඩර් දැම්මා. දැන් මේ ටෙන්ඩරය හදන්නෙම එක්තරා සමාගමක් ඉලක්ක කරලා.
ඒ සමාගමට විතරක් ටෙන්ඩරේ දෙන්ට කියලා බැලූ බැල්මටම පේනවා. හොඳේ මේක ෆින්ඩන් සමාගමක්. ටෙන්ඩරේ දාපු අවස්ථාවේ ඉඳලා කීප විටක්ම ටෙන්ඩරේ සමහර කාරණා වැඩි කරමින් වෙනස් කරමින් මේ ටෙන්ඩරේ විවිධ අවස්ථාවල වෙනස් කිරීම ගණනාවකට ලක් කරනවා. සාමාන්‍ය නීතිය තමයි ටෙන්ඩරේ අඩංගු කරුණු අඩු කළාට වැඩි කරන්න බෑ. මොකද ටෙන්ඩර දාපු ඇට අසාධාරණයක් වෙනවා වැඩි කරපුවාම. කොහොම හරි මේ අනිත් සමාගම්වලට මේ ටෙන්ඩරේට ඇතුළුවෙන්ට තියෙන අවස්ථාත් අහිමි කරමින් විවිධ වෙනස්කම් කරමින් ඔවුන් මේ සමාගමටම ටෙන්ඩරේ දෙනවා. හරිද? දැන් තමයි නියම ගේම තියෙන්නේ. ඔය ටෙන්ඩරේ දානකොට තිබුණු කොන්දේසියක් තමයි ඒ ඊ චිප් එක සහිත ඒ බුක්ලට් එක ඒගොල්ලන්ගෙන් ගන්න ඕනේ. හැබැයි මේ අදාළ තොරතුරු ඇතුළත් කරන සිස්ටම් එක මේ දැනට ආගමන විගමනයේ සතු අර එපික් එකේ සිස්ටම් එකම විය යුතුයි කියලා මේ ටෙන්ඩරේ කොන්දේසියක් හැටියට තිබුණා. හොඳේ. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? අර ටෙන්ඩරේ ගත්ත කොම්පැනිය, හරිද, ආන්ගේ සමාගම දැන් කියනවා ටෙන්ඩරේ දිනා ගත්තට පස්සේ මේ අපේ චිප් එක සහිත කොටසේ මුද්‍රණ කටයුතුත් මේ විදිහට කරන්න බෑ. ඒවා ඔක්කොම අපේ සිස්ටම් එකකින් මිලදී ගන්න ඕනේ. ඒ කියන්නේ සිස්ටම් එකත් ඒගොල්ලන්ගෙන් දැන් ගන්න ඕනේලු. හරිද? කොහොමද ගේම? හොඳේ. දැන් තව රුපියල් මිලියන ගණනාවක් ආන්න එකට වියදම් කරන්න වෙනවා. දැන් අන්න ආයේ තව කැබිනට් පේපර් එකක් දාලා ඒ වැඩේටත් දැන් අපට උනේ අල්ලපුවත්තයි පය ගහපුවත්තයි දෙකම නැති වුණා. ඇයි? මේ අලුත් ඊ පාස්පෝර්ට් එක බලාගෙන පරණ ක්‍රමයට දුන්නු පාස්පෝර්ට් ඕඩර් කළේ නෑ. සාමාන්‍යයෙන් දිනකට පාස්පෝර්ට් 4000කට වැඩියෙන් නිකුත් කළා. දැන් ඉන්දුනීසියාවෙන් ගෙන්නපු පාස්පෝර්ට් තියෙන්නේ තව 25000ක් විතර වගේ පොඩි ප්‍රමාණයක්. හොඳේ. ඒ නිසා බොරුවට ඔන්ලයින් කතා දාගෙන ජනතාවට පාස්පෝර්ට් දෙන එක නතර කළා. මේ කතාවේ තව තාක්ෂණික කරුණු බොහොමයි. ඒවා ඒ විදිහට ලියන්න ගියොත් ඔබට අසාගෙනින්ටත් අමාරු වෙනවා, ව්‍යාකූලභාවයකුත් ඇතිවෙන්න පුළුවන්. හොඳේ. මේක ඇතුලේ මාර ගේමක් තියෙන්නේ. මේ අපරාධයත් වහාම අධිකරණයට අරන් යා යුතුයි කියලා අද ටෙලිවිකේ මතක් කරන්නේ. ඇත්තටම මේ මිනිස්සුන්ද ම්ලේච්චින්ද කියලා ප්‍රශ්න කරමිනුයි. පන අදින අම්මගේ කනකර විතරක් නෙමේ මේ නින්දිත නඩය හැට්ටේ චීත්තේ පවා ගලවගෙන වෙන්දේසිය දාන්න හදන බව ඔබට මතක් කරමිනුයි.